Sirasa Superstar. ශ්‍රී ලාංකේය නවක ගායනතරු අභිෂේකයේ මෞලි මංගල්‍යය. 2 3 4. ජීවනයේ නිවනයේ පෙම් රස බල ලැබදී නිබනේ. මටහිර ආරිත ගැලපෙන කටහඬක්. ඉතින් මං හිතනවා වඩාත් යෝග්‍යයි. දැන් ඔබ ඉදිරියේදී වුණත් ගීත තෝරා ගැනීමේදී දැන් හින්දි ගීත තිබෙනවා ඇත්තටම බටහිර ආරිත සැකසුණු, සිංහල ගීත තියෙනවා බටහිර ආරිත සැකසුණු. ඒ ශෛලිය තමයි ඔබේ කටහඬට ගොඩාක්ම උචිත. ඉතින් කෙසේ නමුත් ඔබ ඔබේ උපරිමෙන් දායක වුණා මේ ගීතයට. ඔබට සුබ පතනවා මම. नदी वशं तरंगे पुरा इतरा संकीर्ण नोवन गीत गुडाक तोरगन गायनाकली नमु तोबट तीन इदिरीपात किरी नुवन
ඔබ හොඳින් මේක ජය ගන්නවා මම හිතනවා මං දැකපු සමහර තරඟකරුවන් ඉතාම අසීරු ගීත අරගෙන සමහර ලාට ගායනා කරගන්නට නොහැකිව මම දැක්කා තරඟින් ඉවත් වෙලා යන්න සිදු වුණා නමුත් මම හිතනවා ඔබේ තියෙනවා ඒ ඔබ තෝරා ගන්න ගීතයේ තුල හැසිරීම ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙනවා ඒ තුලින් ඔබ ශ්‍රාවකයා ප්‍රේක්ෂකයා දිනා ගන්නවා මම හිතනවා ඒකත් ඉතාම හොඳ හැකියාවක් ඔබට සුබ පතනවා श्रावक प्रेक्षक हित दिनागन्ना आकारे वेदिकावे तीयन बव अत्त मम हितनवा ये उच्चारणय सह ये इहल स्वर गायना करन विट मीट वडा व्योर्थव स्थावरव गैम अवश्य वेनौ एटिका हदा गत्तुत मीटत वडा हुंद गायनयक ओबट इदिर्पत करन पुलुवन वेवी शुभ पतन ओबट මං හිතනවා ආකර්ෂණයෙන් ඔබ ඉදිරිපත් කරා මොකද ඔබට මම හිතන විදිහට ඔබට වෙනම මාවතක් තියෙනවා ඔබට ඒ යන මාවතක් ගමනක් තියෙනවා ඒ ගමන තුල ඔබේ ඉදිරිපත් කිරීම තුල මං හිතනවා ඔබ ජය අරගෙන තියෙන්නේ ඔබට සුබ පතනවා මේ සුන්දර රාත්‍රියේ මේ ගායනා දකින්නකොට විතක මම බොලිවුඩ් වල ඉන්නවා වගේ දැනෙනවා දැන් ඔබ දකින්න මම හොලිවුඩ් වගේ ඉන්නේ කියලා හිතෙනවා. ඇත්තම නදිනී ඔබ කැමති කොයි සංස්කෘතියටද? බොලිවුඩ් සංස්කෘතියටද එහෙම නැත්නම් හොලිවුඩ් සංස්කෘතියටද? ලංකාවේ සංස්කෘතියට. කොහමhari? මොකද හෙට දවසේ දැන් අපේ සුපර් ස්ටාර් අපි කිරුළු පළඳිනවා. ඉතින් මේ කිරුළු පළඳින සුපර් ස්ටාර් අපි දන්නවා මේ අද බොහෝ මේ ආක්‍රමණයන් වෙලා තියෙනවා අපේ රටට හොලිවුඩ් සංස්කෘතිය බටහිර සංස්කෘතිය ඔබ දකින්න මේ සුපිරිතරුව කොයි වගේ වෙන්න ඕනේ කියලාද ඔබ හිතන්නේ තේරෙන කෙනාට සංගීතයට වැඩක් කරන්න පුළුවන් ඒ වගේම සංගීතය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් තේරුනොත් හොඳයි කියලා හිතනවා ඔව් දැන් ඔබ දිගටම ගායනා කරා ඔබට ආවේනික ශෛලීන් වලින් ගීත ඉතින් බොහෝ විට එක් එක් කයගේ අනන්‍යතාවයන් ගොඩනගා ගන්නවා. ඔබ හිතනවාද ඔබට වෙන්නු අනන්‍යතාවයක් තියෙනවා කියලා? ඇත්තම. ඔව්. නදිනි මේ දක්වා තමන්ගේ උපරිමයෙන් ප්‍රේක්ෂක රසික හදවත් සියලු දෙනා ඉතාමත් සතුටුපත් කරා ගායනෙන් නර්තනෙන් ඒ වගේම උපරිම ඉදිරිපත් කිරීමේ හැකියාව තුළින්. හෙට දවසේ ඔබ ඇයව ඉදිරියට ගෙන යන්න ඔබ කළ යුත්තේ SSS හිස්තැනක් අංක 8 යොදා 77 88ට ඔබේ ඡන්දය යොමු කරන්න එවිට නදිනි නැවතත් මේ වේදිකාවට එන්නට වරම් ලැබෙනවා ඇති. ඒ වගේම ලංකා බෙල් දුරකථනයෙන් ඔබට පුළුවන් 15:99 අමතා අංක 8ට ඒ නදිනි ප්‍රේමදාසට ඡන්දය ලබා දෙන්න. එතන නදිනි තවත් සුබ දවසකට හෙට මූණ දෙනවා මේ වේදිකාව මත. ඉතින් නදිනි සුබ දවසක්. ඒ වගේම හෙට දවසත් සුබ වේවා.